ආයිබන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔයාලා සිද්ද නාම මම අද කියලා දෙන්න යන්නේ මේ ඉමේජ් එකේ තියෙනා වගේ මෙන්න මේ වගේ 3D එකක් නැත්නම් 3D ඉමේජ් එකක් හදාගන්න විදිය. මේක ඇත්තටම අපි හදාගන්නේ Facebook එකේ අලුත් option එකක් ඇවිල්ලා තියෙනවා. 3D විදියට අපිට images use කරන්න පුළුවන්. අන්න ඒ option එක හරහා තමයි මේක අපි හදාගන්නේ. අපි දැන් බලමු කොහොමද මේ වගේ 3D විදියට පෙන්වන image එකක් හදාගන්න විදිය. හරි මම දැන් අර කලින් දාපු image එක Photoshop වලට දාගෙන තියෙනවා. අපිට මේ 3D විදියට image එකක් හදලා Facebook එකට දාන්න නම් අපිට මූලිකව ඕනේ වෙනවා Photoshop කියන software එක. ඊට පස්සේ අපිට image එක ඕනේ වෙනවා දෙක Facebook profile එක, Facebook account එක, page එක අපිට ඕනේ වෙනවා මේක upload කරගන්න. අපි බලමු දැන් මේක ඊට පස්සේ හදලා කරන විදිය. මුලින්ම මේ image එක file වලට ගිහින් මෙතන open කරගන්න. ඔයාලගේ image එක මේ image එකම ගන්න කැමති නම් මේ image එක කැමති කෙනෙක් ඉන්නවා මේ image එක ගන්න. නැත්තම් ඔයාලා කැමති image එක ගන්න මම image එක ගන්න ඕනේ විදිහ නැත්තම් මේ image එක කොයි විදිහකටද එන්න ඕනේ කියන එක මම කියලා දෙන්නම්. ඊට කලින් පොඩ්ඩක් මේකේ 3D effect එක හැදෙන විදිහ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මොකද ඉස්සරහට මේක ඕනේ වෙන නිසා දෙකට ආරට තේරුම් ගත්ත තනියම හිතලා image එක හදාගන්න පුළුවන්. ඒ නිසා තමයි මේක පෙන්වන්නේ. එතන මුලින්ම මූලිකව අපි මේ යම් කිසි වස්තුවක මොන හරි තියෙන image එක තියෙන object 3D විදිහට පෙන්වන්නේ. මේක තමයි ද්විමාන එකක්. අපිට කියන්නේ මේක ත්‍රිමාන නෙවෙයි. නමුත් මේකෙදී අපිට මාන දෙකක් පෙන්වන අපිට ත්‍රිමාන විදිහට මේක හදාගන්න අපි පාවිච්චි කරනවා depth map කියන option එක. නැත්නම් depth map කියන එක හරහා තමයි image එක 3D විදිහට පෙන්වන්නේ. මේකෙදී පාවිච්චි කරන මූලික සිද්ධාන්තය තමයි මෙන්න මේක. අපිට මේ මොන හරි background එකක් තියෙන එකේ මොන හරි object එකක් තියෙනවා. මේ object එක තියෙන්නේ ඉස්සරහම තම මුලින්ම. ඊට පස්සේ අපි හිතමු දැන් මේ object එක ළඟ ඉන්නවා තව කෙනෙක් පිටිපස්සේ. තමන් මේ පිටිපස්සේ ඉන්න object එක මේ වගේ දැම්මොත් මෙයා ඉන්නේ එයාට පිටිපස්සේ. හැබැයි මේක 2D නිසා අපිට මේක අඳුර ගන්න බෑ එන්නේ පිටිපස්සේ කියලා. ඒ නිසා අපි අන්න ඒකට මේ depth map කියන එක පාවිච්චි කරලා depth map එකෙදි වෙන්නේ ළඟින් ඉන්න object සුදු පාටින් නැත්තම් light colors වලින් පෙන්නනවා. පිටිපස්සේ ඉන්න එක dark නැත්තම් black වලින් පෙන්නනවා. මේකත් black and white තමයි යන්නේ. ඒ කියන්නේ black මු තියනවා නම් එයා deep නැත්තම් දුර ඉන්නවා. white තියනවා නම් එයා ළඟින්ම ඉන්නවා. මේක තමයි මේක සිද්ධාන්තය. ඉතින් මේ සිද්ධාන්තය හරහා තමයි මේ depth map කියන එක හැදෙන්නේ. ඒක හරහා තමයි අපේ ෆොටෝ එකත් 3D විදියට පෙන්වන්නේ. මේකෙත් දැන් සාමාන්‍ය අපි සුදු කළු නෙමෙයි පාවිච්චි කරන්නේ. මොකද කළු කියන්නේ දුර ළඟ තියෙන, සුදු කියන්නේ ළඟයි. ඒක මේ වගේ එකක් depth map එකකින් ගත්තොත් ලොකු වෙනසක් පෙනෙයි. මොකද මේ වර්ණ දෙක අතර තියෙන ලොකු වෙනස නිසා. ඒ නිසා අපි පාවිච්චි කරන්නේ ash colors. කළු එකෙත් කළු එක අඩු වෙන්න ash colors එක යන කළු එකක් තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට මේක හදද්දි තේරෙයි. දැන් තව කෙනෙක් ප්‍රශ්න එක්ක මේ දෙක විතරක් තිබුණද මැද කවුරුත් කෙනෙක් හිටියොත් එයා පෙන්නන්නේ. මොකද එයා කලින් පෙන්නොත් එයා පිටිපස්සෙන් සුදු පෙන්නොත් ඉස්සරහට. අනේ එයා අපිට ඒ වගේ පෙන්නන්න අපි මේ හෑෂ් කලර් කියනවා පාවිච්චි කරනවා. දැන් වලට මේක පේන ඇති සුදු කියන්නේ මුල මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් තියෙනවා ඒ පාවිච්චි කරන එක. මැද ඔබ්ජෙක්ට් එකට කළු හෝ කළු පාටට වඩා අඩු පාටක් හැබැයි සුදුට වඩා වෙන්න ඕනේ. කියන්නේ කළු වෙන්නත් බෑ සුදු වෙන්නත් බෑ. මැද පාටක් අපි පාවිච්චි කරන මැද එක. ඉතින් මේ වගේ තමයි මේක පෙන්නන්නේ. ඒක මේ වගේ එකක් අපි හදලා හරියට අවුට්පුට් එක දුන්නොත් මේක ළඟ ඉන්නවා, මේක දෙවෙනියට ඉන්නවා, මේක තුන්වෙනියට ඉන්නවා පෙන්නනවා. මේ හරහා තමයි අපි 3D විදියට මොන හරි image එකක් පෙන්වන්න පාවිච්චි කරන්නේ. හරි අපි දැන් බලමු මේක හදාගන්න විදිය. දැන් අපි මේක මූලික දේවල් ටික හදාගන්න. මුලින්ම මේ image එක ඔයාලා Facebook වලට දාගන්න. ඉතින් ෆයිල් වලට ගිහිල්ලා අපිට ඕපන් කරලා මේක දාගන්න පුළුවන්. ඔයාලට මේ image එක මොන නම් මම මේක
ස්ක්‍රපෂන් එක දාන්න ඩවන්ලෝඩ් කරගෙන මදාගන්න නැත්තම් ඔයාලා ඉමේජ් එකක් තෝරගන්න මේකට ගැලපෙනවා මම තෝරගන්න විදිය පොඩ්ඩක් කියන්න මේකදී අපි තෝරගන්න ඕනේ ඇත්තටම 3D වගේ ලුක් එකක් තියෙන ඉමේජස් ඒ කියන්නේ දැන් මේක ගත්තොත් මෙයාගේ මේ මෙතන ඉන්න මේ ආව දෙන්න හදලා තියෙන මේකෙදි මේ මේ දෙන්න මෙතන ඉන්නවා ඊට පස්සේ මෙතන ඉන්න කිසි දුරක් තියෙනවා මෙතෙන්ට ඊට පස්සේ මෙතන පිටිපස්සටත් ඔයාලට පේනවා මේ දෙන්නම පිටිපස්සෙත් තව දුරට යන ඊට පස්සේ පිටිපස්සෙ තව බිත්තියකුත් තියෙනවා එතකොට මේක ගත්තාම මේ දෙන්නගේ එක මේ 3D ගතියක් තියෙනවා ඊට පස්සේ සාමාන්‍ය පින්තූරය අපිට බලපොම් පේනවා මෙහෙම ලීයක් උඩ මේ දෙන්න තියෙනවා පිටිපස්සට යම් කිසි දුරක් තියෙනවා එතකොට මේක 3D ලුක් එකක් තියෙනවා මේ වගේ තියෙන ඉමේජස් ඔයාලා කැමති නම් මේකට තෝරගන්න පුළුවන් තෝරගෙන මම මේ කියලා දෙන විදිහටම ඔයාලා එක කරගන්න නැත්නම් මේ ඉමේජෙන් ගත්ත ප්‍රශ්නයක් නැහැ. හරි මුලින්ම මම මේකදී කරන් දැන් ඉගෙන ඕනම කෙනෙක්ට කරගන්න පුළුවන් වෙනවා මම කියලා දෙන්නේ. මුලින්ම අපි කරන්නේ මේකේ තියෙන මේ කොටස් ටික වෙන් කරගන්න. එතකොට මේකේදී මූලිකව මම අර කිව්වා වගේ කොටස් තුනක් තියෙන එකක් තමයි මේ ආව දෙන්න නැත්නම් මේ දිවල හදලා තියෙන ඔබ්ජෙක්ට් එක. ඊට පස්සේ මෙතන මේ දෙන්න තියලා තියෙන නෑල්ල නැත්තම් මේ බීජ ඊපස්සේ පිටිපස්සේ තියෙන වෙනම හෝල් එක නැත්තම් වෙනම බිත්තිය මෙන්න මේක තමයි මේකේ කොටස් තුන මම මේ කොටස් තුන මුලින්ම වෙන වෙනම සිලෙක්ට් කරගන්න ඕන හරි මම මුලින්ම මේ හව දෙන්නම සිලෙක්ට් කරගන්න පාවිච්චි කරනවා සිලෙක්ෂන් ටූල් එක ක්වික් සිලෙක්ෂන් ටූල් එක නැත්තම් ඔයාලට ෆොටෝෂොප් දාන්න එක කියනවා පෙන් ටූල් එකෙන් හරි මැග්නටික් ලැසෝ ටූල් එකෙන් හරි පොලිගන ලැසෝ ටූල් ලැසෝ ටූල් ඕන එකකින් මේක සිලෙක්ට් කරගන්න පුළුවන් හැබැයි මම හැම කෙනාටම ලේසි වෙන්න ක්වික් සිලෙක්ෂන් ටූල් එක පාවිච්චි කරනවා මේ ටූල් එක පාවිච්චි කරන්න හරිම ලේසි මේ ටූල් එක ගත්තාම අරගෙන මට සිලෙක්ට් වෙන්න ඕන ඒරියා එක දැන් සිලෙක්ට් වෙන්න ඕන ඔබ්ජෙක්ට් එක දිගේ මෙන්න මෙහෙම ඇදගෙන යන්න එතකොට යායි සිලෙක්ෂන් එක මට දා ගන්නවා වාට තියෙන්නේ ඕනි ඔබ්ජෙක්ට් එක වටේට මෙහෙම ඇඳගෙන යන්න විතරයි හරියට කරොත් ඔයාලට ලේසියෙන් මෙතන සිලෙක්ෂන් එක දා ගන්න පුළුවන් හරි ඊට පස්සේ ඒකේ අඩු පාඩුවක් නැහැ ඒ නිසා ඒක මම මට දැන් මේ දෙන්න එකට ඕනි ඒ නිසා මම මෙයාවත් මේ විදිහටම සිලෙක්ට් කරගන්නවා සිලෙක්ට් කරගත්තී දැන් මෙතන ප්‍රශ්නයක් වුණා නිසා මම කන්ට්‍රෝල් ෆිට් එකේ පාරක් අන්ඩු කරනවා ඊට පස්සේ මේක සිලෙක්ට් කරගන්නකොට මේ වගේ පරිසර සිලෙක්ට් කරගන්න දෙන්නම එකතු වෙන්නේ නැති වුණා දැන් සිලෙක්ට් වෙලා තියෙනවා හැබැයි ඔයාලට බැරුවා පේනවා මෙතන මෙයාගේ පොඩි කොටසක් වැඩියෙන් සිලෙක්ට් වෙලා තියෙනවා මෙතනත් තියෙනවා අනේ ඒ වගේ නම් ඔයාලට පුළුවන් මේකේ ඕල්ට් කී එක ප්‍රෙස් කරගත්තාම ප්ලස් මාක් එක මයිනස් වෙනවා ප්ලස් කියන්නේ එකතු කරනවා මයිනස් කියන්නේ අඩු කරනවා එකතු කරපු එක වැඩි වුණා නම් අපි ඉන්න මෙතන ඉතර කරලා මේක අඩු කරනවා දැන් මේක අඩු වුණ එක මේ ඉතර වැඩි නිසා නැවත මේ කොටස මම එකතු කර ගන්නවා ඒත් එක්ක මෙතන මම අඩු කරගන්නේ ඒත් එක්ක මාන්න පුළුවන් බ්‍රැකට් දෙකෙන් මෙයාගේ කොටු අරහන් වලින් එයාගේ බ්‍රෂ් එකේ සයිස් එක අඩු වැඩි කරගන්න ඒක අඩු කරගෙන වෝල්ට් එක ප්‍රෙස් කරගෙන මෙතන ටිකක් විතර පහලට දාන්න. හරි මේ වගේ හදාගත්තම ඇති. ඊට පස්සේ අපිට මේක දැන් තව උන්න අඩුපාඩු හදන්න පුළුවන්. මම පාවිච්චි කරන මෙතන ක්වික් මාස්ක් එක. ක්වික් මාස්ක් එක දැන් මනම් හරියට බලා ගන්න පුළුවන් අපේ සිලෙක්ෂන් එක කොහොමද වෙලා තියෙන්නේ. දැන් අර මෙතන එදුවට වලට මෙතන පේනවා පොඩි අවුලක්. මේ ටිකත් මෙතන දැන් ලොකු ප්‍රශ්නයක් නැහැ. අඩුව මේ කිව් කීබෝඩ් එකේ කිව් අතර ප්‍රෙස් කරලා මේක මාරු වෙන්න. ක්වික් මාස්ක් එකට ඒ වගේ නම් මෙතනත් පොඩි ප්‍රශ්නයක් වගේ තියෙනවා. ඒ වගේ වැඩි කරලා බලන්න හරි ගැටක් තියෙන කියලා මම හිතන්නේ ලොකු ප්‍රශ්නයක් නෑ මම සරලව කියන්නේ නිසා
selección de acá. Ok, ¿qué hace mamá? ¿Qué es mamá? Okay, quick selection mode. Marvela. Me tenía mamá de acá, ¿no? Alex Leer, ¿no? Alex Leer, ¿no? Open Caragena. Vamos. Pen para te Caragena. Me tenía mamá de acá, ¿no? Sama. Sudup nevi. Haluk nevi. Me da vagi. Sudeta. Pickup. Langa. Part of the color super tactical clavica. Again, mom, you get a dagger, no, then another part of the gun. No, 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 Mega deselect correct. Eat a passe. Never the mafia given me a hat, a pick up for me. I knew selection make I correct. No, it was never the mum in the layer. Put not the background layer and not a passe. They were going to send him in the middle with an easy. Take a select correct among lazy punch or pen tool even for the make. Mainly a good stick of the select color and then with any line they can get one and get it. So many will in the middle. Hurry it and make a cap in the middle. Maybe hit a line in a flag. My line if it is my document with an arrow piece. Only the other Bahada. It is in the middle. Clean selection with a dog and the Buddha. Hurry it and select line. It is a dog with Buddha. Right click Kerala. Then make selection. Buddha made a version. Go put it again. Then pass a selection with a little. Pasti ya, tak kali mau game aja mungkin nanti ni. Kalau player yang kat, ya gua tak tinggal lah. Itu nanti. Mari kita ada. Tika, itu lah. Ya sekali aja, ready kerja. Ya ada mana? Game bagat tika lagi. Ini lagi. Ada agak. Hari itu gua dah ni. Tika, kini dia pasal nak control di sekolah di sini kerja. Terus mian awak nak main di right kalau ini pasi, apa itu ni lewa, ini pasi korang tu, ini kata background ni kan, ini mian awak macam pun dengan ni pelan ini sama, baik udah nak right click kalau ni tu ni mampu dengan lewa, ni kalau udah right click kalau ni duplicate layer ni kan, di dah, ini pasi, control A press kalau select all, tapi awak pun select kerja ni, awak mian ada lewa. Making gradient gradient එක දෙත්තිනේ මේවා gradient එකක් අරගෙන මේකෙන් මල පුළුවන් gradient එක මේකට දෙන්න මේක දෙත්ති අතර තියාගන්න අපේ depth එක මෙහි කියන්නේ සාමාන්‍යයෙන් අතර black white මොකදගේ gradient එක මුලින්ම මෙතන ගිහලා gradient එක තෝරන්න වෙන මේ black එක white එක ඊට පස්සේ ඔයාලා එකපාරක් එක ඇතුළ බලන්න කොහෙටද black එක කොහෙටද white එක කියලා terus ini nama ini kita gradient kan, kita kan, sehingga beberapa dengan mana value ini nama ini lagi, thamai kita ini kepin na, kan? Ini kita di kita pasai itu nama gradient kan, thamai tikak, itu lah, dah ada thamai thamai kita nama apa, dah light kan? ini boleh mana mereka ada le ibarat ini dan tiada mana mereka save kerja anda tapi balam save kerja anda video apa untuk dia lah hari dengan apa yang mereka save kerja anda mereka tu mereka kerja dekat mereka dia berat dan di tapi boleh mereka hanya mereka potas deh kerja save kerja mereka tu mana dia mereka pegang mana opsi yang dimainkan mana boleh mana manggil lah kita ni mereka mana main kerja ni dia opsi yang dimainkan itu file save as, tapi kalau bagi
File Thank you.